දොළුව ජල මූල ආශ්‍ර 31ක අසූචි මිශ්‍ර වෙලා තිබිලා තියෙනවා. පාචනීය පැතිරීමේ අවදානමක් තියෙනවා කියලා සෞඛ්‍ය වැඩිනදාරි කාර්යාලය කියනවා. ගම්පොළ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි ජල මූල ආශ්‍ර 31ක තමයි ඊකෝලයි බැක්ටීරියා මිශ්‍ර වෙලා තිබුණා කියලා සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් දොළුව ගුරුකැලේ ප්‍රදේශයේ වයස 14ක පාසල් ශිෂ්‍යයෙකු ජලය පානය කරා කියලා පාචනය හැදලා මිය ගියා කියන කතාවත් එක්ක තමයි මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නේ. ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් හොයලා බලලා තියෙන්නේ. මේ කොක්කාඔය ආදී ප්‍රදේශවල ලැබුම් දෙනිය සහ වෙනත් ප්‍රදේශවල බහුලව පවතිනෝ කියලා හොයාගෙන තිබෙනවා. සීමාවකින් තොරව මිනිස් වාසස්ථාන ඉදිකිරීමට වැසිකිලි පද්ධති යලමාර්ගවලට හරවා තිබීම, රිලවුන් ඌරන් වැනි සත්ව ගහණය ඉහළ යාම මේ ජලය මෙලෙස ජලය අපවිත්‍ර වීමට ප්‍රධාන හේතුවක්. මේ තියෙන සතුන්ගේ මලමුත්‍ර මේ සියලු දේවල් එකතු වීම අද අරුණ පුවත්පතේ සිරස්තලය සඳහන් කරලා තියෙන එක. ඉතින් අපේ කට්ටිය හිතන්නේ අඩි 50ක් තියෙනවා, 75ක් තියෙනවා, 35ක් තියෙනවා, ප්‍රශ්නයක් නෑ ළිඳයි වලයි අතර. එතකොට ඒ කියන්නේ ආවම මට්ටම. නමුත් ජල උල්පත්තියන්නේ කොයි විදිහටද? මේ මූලාශ්‍ර ගලාගෙන ගියේ කොතනින්ද? එතකොට වැසිකිලි වල ඉදි කරනකොට හරියටම ඉදිකරේ මේ කියන මේ උල්පත වහගෙනද? එතකොට උල්පත් මාර්ගය වැහිලාද? ඉතින් ඒ හින්දා මේ ලිංගවල වතුර බොන්න පුළුවන්ද? ඒව මොකුත් නෑ. අඩිගාන හරි එහෙනම් හරි. එයින් එහාවට ගිහිල්ලා මේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙන්න ඉක්මනටම සිද්ධ වෙනවා ලංකාවේ රජයට කවුරු බලයට පත් වුණත්.